රාජරත්නය එක පාරක් ගෑනියෙක් ගෙනාව මගේ හොර ගෑනි කියලා. අර අමිල කියන කෙල්ල කතා කරපු වෙලාවේ මං කිව්වා එයාගේ උරුමය ගෙනියන්න එන්න කියලා මං පාර්සල් කරලා තියෙන්න කියලා. රාජරත්න තාම මට්ටු වෙලා නැහනේ. මං නම් දැන් ඕවා විශ්වාස කරන්නේ නැහැ බොනි. මම ජාතික ලැයිස්තුවේ මේ පාර ආවා කොහොම හරි මගේ ආසනේ දිනා ගන්න. මං කතා කරන්න හරිද? රාජරත්න අර ඇමතිතුමාගේ හොරගෑනි ගෙදුව අමිල මට කතා කළා. අපි ඉතින් මොන වුණත් යුතුකම් ඉෂ්ට කරන්න එපේ නේද? දැන් ඉතින් ඔහේගේ පුතාවනේ බඳින්න යන්නේ. ආ අපි දෙන්න තීරණය කළා දෞරියක අපෙන් දෙන්න. හ්ම් දැන් හරිනේ. ඒකනේ දැනගන්න ඕනේ. මේ මේ මැඩම් පොඩ්ඩක් මම කියන එක අහන්නකෝ මැඩම්. මැඩම් චුටක් මැඩම්. මේ 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 තව එක වචනයක් කතා කරන්න එපා. තමුසෙට බෑ අපේ පවුල කඩන්න. තේරුණාද? අම්මයේ පාන්දර ජාම වෙනකම් මොනවද කරේ? කරන්න ඕනෑ දේ කරා. අම්ම ඔක්කොම අපට මොනව හරි කරාද? උක්කුවාට කරනවා කියලා දෙයක් කරේ නෑ. නමුත් උඹට වින කටින් දෙන එක මොකා නමුත් ඌට කරන්න ඕන දේ කරා. මම යසගේ තින්නෝ. එන උක්කුවම එකට හවුල් නෑ. එතකොට කවුද මේව කරන්නේ? කවුරු මේක කරත් මේ වෙනකොට ඌ ජීවතුන් අතර ඉන්න විදිහන්නේ. එතකොට අමනුස්සෙක් නා? අමනුස්සෙක් නම් ඒකට වෙන්න ඕනේ හරිය මේ වෙනකොට වෙලා ඇති. පුළුවන් වෙයි ඒක හොයාගන්න. මට හොයාගන්න බැරුව උඹ කොහොමද ඔය ටික හොයාගන්නේ? නැන්දේ. දැන් මලී ඉරිදට බඳිනවනේ. මං හිතාගෙන උන්නේ මලී බඳිනකන් විතරක් නැන්ද ළඟට වෙලා ඉන්න. එද මං යන්නේ. මං නැන්දව බලාගෙන ඉන්න. මයි මොනවා බලාගන්නද කුසුම් සිරි? ඔබ මයිකෙල්ලෝ බලාගන්නේ. උඹේ මෙන්ඩෝනේ ඒ ටික. උකෝ එතකොට උඹට උදව් කරන්නේ අර නාකි ගෑණි. නාගි ගෑණි නෙමෙයි බං, ඒ උත්තමාවි. හරි ඉතින් උත්තමාවි, ඔය තරම් නාකි උත්තමාවියකට කොහෙන්ද මං ඔය තරම් හයියක්? ඇත්තටම මුද නාකි ගෑණි තමයි බං. අපි වගේම ඇට මස්ලේ නහර වලින් හැදිච්ච බඩගින්නට කනබොන වැසි කිලියන එහෙම කෙනෙක් තමයි. හැබැයි උන්දගේ ඇඟ ඇතුලේ ඉන්නේ මගේ අර උත්තමාවි. උත්තමාවි? ඔය තුන්කුදු ගෙහිච්ච ගෑණි කොහොමද මං ওই තරම් දේවල් කරන්නේ? ආයි කිව්වා ගෑණි කියලා. උත්තමාවි. උත්තමාවි උත්තමාවි.
උත්තමාවි. ඉnde නැත්තං මෙලහකටත් උක්කුවගේ මේ වත්තේ සුදු කොඩිය එල්ලලා. මම් මරුණාම නම් ඉතින් දුක් වෙන්න කවුරුත් නැහැ. ඕන් නම් ඉතින් උඹයි. උඹ ඇවිල්ලා දුක් වෙයි. දෙයියන්ගේ පිටින් උඹ ඉන්නෝනේ. ඉන්නවා තමයි. ඩිංගිරි ඊයේ දෙහි ටික ජප කරලා ලැබුවේ කුණාටුවක් වගේ. දෙහි ගෙඩි ටික එක පිට ආවේ. ඒක මහමේරු පර්වතයකට වැදුනා නම් ඒක ඉරිතලනවා. අලියගියන්ගේ වැදුනා නම් ඒ සද්දන්තයක් බීම. ඉතින් උඹ කොහොමද ඒ දෙහි වලින් මේරුනේ? ඒ උත්තමාවේකි බලේ. ඒන හැම දෙහිගිඩියක්ම උත්තමාවේ මෙහෙම කරලා නැවැත්තුවා. වදින වදින හැම දෙහිගිඩියක්ම පුපුරලා බිමට වැටුනේ. මං දැක්කා අර කොල්ල කුරුට්ටෝ ඒ උත්තමාවිට ඔච්චම් කරනවා. ඒ උත්තමාවකින් කොල්ල කුරුට්ටන්ට නම් කිසිම හානියක් නැහැ. උන් දෙවිල්ලා තියෙන්නේ මං වගේම ඩිංගිරිට හානි කරන්න. ඩිංගිරි දැනගත්තොත් මේ උත්තමාවි ගැන මං උඹට විතරයි මේ රහස කිව්වේ. අමනුෂ්‍යෙක් නම් ඩිංගිරිට කුයිලෙන් කියන්න පුළුවන්. ඒත් මේ ගෑනු කෙනා පණ තියෙන කෙනෙක්. ඒ ගෑනු කෙනාගේ වයස හැටියට බැරි විලාවත් මැරුණොත් මගේ උත්තමාවි ඒ ගෑනු කෙනාගේ ඇඟ ඇතුලේ ඉඳගෙන ඒ ඇඟ ඇතුලේ තියෙන 890ක් රෝග සුවපත් කරනවා. බයිතන්නේ ඒ ගෑණිගේ ඇඟ ඇතුලේ තියෙන ඇට ඔක්කොම දිරලයි කියලා. බට ඕන්න පාරක් දෙයක් ගහලා බලපන්. හානේ 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 මට ඕන්නේ. උඹේ උත්තමාවගේ ඇඟේ තියෙන හයිය දන්නවනะ. ඔයා මලීගේ පාරවල් වගේ නෙමෙයි. එහෙනම් උඹට දැන් බය වෙන්න දෙයක් නැහනේ. මං වෙලාවක උඹට ඒ උත්තමාවි වඳුන්නලා දෙන්නම්කෝ. ඒ උත්තමාවි කොහෙද ඉන්නේ? මම දන්න තැනක. මම වෙලාවක එතනට උඹ එක්ක යන්න. හා ඔයා මදුරංගියේ ගෙදර කියලා මොනවද කියන්නේ? අමුකුත් කියන්නේ නැහැ අප්පච්චි. මං ඒගොල්ලන්ට කතා කරන්න දෙනවා. ඒගොල්ලෝ කතා කරාන් පස්සේ තමයි මං කතා කරන්නේ. මං එකක් දන්නවා. මොකද? සාලි අංකල් කතා කළාට පස්සේ ඔයාට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අප්පච්චි. අප්පච්චි එහෙම හිතන්. හා? හරි. හරි. එහෙනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අප්පච්චි අම්මයි ඔය මොනවද කරන්න කියලා බලාගෙන ඉන්නවා. ඔයා එකපාරක් මලීට කැමති වුණා. අපිට ඒක වුණා. ඊට පස්සෙ ඔයා මදුරංගිට කැමති වුණා. අපි ඒකටත් එකඟ වුණා. ඊට පස්සේ ආපහු ඔයා මලීට කැමති වුණා. අපි ඒකටත් එකඟ වුණා. දැන් අපි බලාගෙන ඉන්නේ ඔයා මොනවද කරන්න කියලා. හරි 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 අප්පච්චි හරි. මදුරංගගේ කකුල කපන්න හේතුව මම. මං ඒක පිළිගන්න. මං ඒක පිළිගත්ත නිසා තමයි මං කිව්වේ මම මදුරංගව අනිවාර්යයෙන්ම කසාද බඳිනවා.